ශ්‍රේණිය විද්‍යාව විෂය නිර්දේශයේ යටතේ තියෙන 6 වෙනි පාඩම තමයි මානව දේහ ක්‍රියාවල කියන පාඩම. මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙනවා මිනිසාගේ දේහයේ සිදුවන වැදගත් දේහ ක්‍රියාවලිය කිහිපයක් ගැන. ඒ තමයි ආහාර ජීර්ණය, ශ්වසනය, බහිශ්‍රාවය, රුධිර සංසරණය, සමස්ථිතිය වගේ දේහ ක්‍රියාවලිය ගැන. මේ පාඩමේ පළවෙනි වීඩියෝ එක විදිහට මම අද කතා කරන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන. අපි ඉස්සෙල්ලාම බලමු පුතේ මේ ආහාර ජීර්ණය කියන එකට අර්ථ දැක්වීමක් දෙන්න. ආහාර ජීර්ණය කියලා කියන්නේ ආහාරවල තියෙන සංකීර්ණ කාබනික සංයෝග අපේ දේහයට උරා ගන්න පුළුවන් වෙන විදිහට, ඒ කියන්නේ අවශෝෂණය කරන්න පුළුවන් වෙන විදිහට සරල කාබනික සංයෝග බවට පත් කිරීමේ ක්‍රියාවලියක්. මෙතනදී සංකීර්ණ කාබනික සංයෝග විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ ආහාර ජීර්ණය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ තමයි පුතේ යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය විදිහට. යාන්ත්‍රික ජීර්ණයක් කියලා කියන්නේ ආහාරයේ භෞතික ස්වභාවය තමයි මෙතනදී වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ආහාර කෑල්ලක් මුඛය තුලට ගත්තහම මුඛය තුල තියෙන දත් වලින් ආහාර කුඩා කෑලි වලට කඩනවා. මේක යාන්ත්‍රික ජීර්ණයක් විදිහට හඳුන්වනවා. රසායනික ජීර්ණයක් කියලා කියන්නේ පුතේ ආහාරය මත එන්සයිම ක්‍රියාත්මක වෙලා සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් වීම. එතකොට එන්සයිම ක්‍රියාකාරීත්වයක් නිසා සිදුවන ජීර්ණය රසායනික ජීර්ණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන් අපේ මුඛ කුහරය තුලදීම කෙළවල තියෙන ටයිලින් කියන එන්සයිමේ නැත්නම් කේට ඇමයිඩේස් කියලා කියනවා මේ එන්සයිමේට මේකෙන් පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් කරනවා. එතකොට මේ ක්‍රියාවලිය පුතේ රසායනික ජීර්ණයක් සිදු වෙන අවස්ථාවකට උදාහරණයක්. අපි මේකේ ක්‍රියාවලිය ගැන වෙන වෙනම ඉදිරියේදී කතා කරනවා. එතකොට දූල පුතල මතක තියාගන්න ඕනේ ආහාර ජීර්ණය සිද්ධ වෙන ප්‍රධාන ආකාර දෙක මොනවද කියලා හුවොත් යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය කියලා. අපි මේ කතා කරපු ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ. අපි හඳුනගමු මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ තියෙන ප්‍රධාන කොටස් මොනවද කියලා. බලන්න පුතේ මුඛ කුහරය, කේට ග්‍රන්ථි තියෙනවා. ඊළඟට අපිච්චිහිකාව, අන්න ශෝතය, ආමාශය, අග්නියාශය, අක්මාව, පිත්තාශය, ශුද්‍රාන්තය නැත්නම් කුඩා අන්ත්‍රය විදිහටත් අපි හඳුන්වනවා, මහාන්ත්‍රය, උණ්ඩුකය, උණ්ඩුක පුච්චය, ගුඳ මාර්ගය සහ ගුඳය. මෙන්න මේ කොටස් තමයි මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියට අයිති ප්‍රධාන කොටස් වෙන්නේ. දුල පුතාල මේ කොටස් මතක තියාගන්න නම් රූප සටහනක් ඇඳලම කොටස් නම් කරන්න උත්සාහ කරලා බලන්න. එතකොට ඔයාලට පහසුවෙන්ම මේ කොටස් මතක තියාගන්න පුළුවන් වේවි. දැන් අපි අපේ ආහාර මාර්ග පද්ධතියේ කොටස් ටික හඳුනාගත්තනේ. දැන් ඔයාලා බලන්න මේ රූප සටහනේ ඔයාලට අපි හඳුනාගත්ත කොටස් ටික නම් කරන්න පුළුවන්ද කියලා. දැන් මම මෙතනදී දක්වලා තියෙන පුතේ අපි ආහාර කොටසක් අපේ මුඛ කුහරය තුළ ලබා ගත්තට පස්සේ ඒ ආහාරය ගමන් කරන කොටස් ටික අනුපිළිවෙලට බලන්න. මුඛ කුහරය තුළට ලබා ගන්න ආහාර ගුලිය ඊළඟට ගමන් කරන්නේ ග්‍රස්ථනිකාවට. අපේ මුඛ කුහරයේ කෙළවර සීමාවේ උගුර හරියේ තමයි තියෙන්නේ. ඊළඟට අන්නශෝතය කියන මේ දිග නාලාකාර කොටස තුලින් ගමන් කරලා ආමාශයට වැටෙනවා. ආමාශයෙන් පස්සේ ආහාරය ගමන් කරන්නේ කුඩා අන්ත්‍රයට. කුඩා අන්ත්‍රය, කුඩා බඩවැල්, ශුද්‍රාන්ත්‍රය විදිහටත් හඳුන්වනවා. දැන් කුඩා බඩවැල් වලදී අපේ ආහාර ජීර්ණය සම්පූර්ණ වෙනවා. ජීර්ණය වෙන්නේ නැති ඉතිරි කොටස් ටික තමයි ඊළඟට මහාන්ත්‍රය ඔස්සේ ගමන් කරලා ගුඳ මාර්ගය සහ ගුදයෙන් පිට වෙලා යන්නේ. එතකොට මේ තියෙන පුතේ අපේ ආහාර මාර්ගයේ කොටස් ටික අනුපිළිවෙලට. ඊළඟට අපි මේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් නම් කරද්දී තවත් කොටස් ටිකක් නම් කරා ඔයාලට මතක ඇති. ආහාර මාර්ගයේ අතිරේක ග්‍රන්ථි විදිහට මේ කොටස් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ ග්‍රන්ථි තමයි අපේ මුඛ කුහරය තුළ තියෙනවා කෙළ ශාවය කරන ග්‍රන්ථි. ඒවට කියනවා කේට ග්‍රන්ථි කියලා. ඊළඟට අක්මාවත් ඒ වගේ අතිරේක ග්‍රන්ථි විශේෂයක්. ඊළඟට අග්නියාශය කියලා කියන්නේත් ග්‍රන්ථි විශේෂයක්. ආහාර මාර්ග බිත්තිය සමහර කලාපත් ග්‍රන්ථි විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ග්‍රන්ථි කියලා කියන්නේ
අපේ ආහාර ජීර්ණය සඳහා දායක වෙන විවිධ රසායනික ද්‍රව්‍ය කියන්නේ එන්සයිම ශාවය කිරීම තමයි මේ ග්‍රන්ථි වලින් කරන්නේ. එතකොට කේට ග්‍රන්ථි, අක්මාව, අග්න්‍යාශය සහ ආහාර මාර්ග දිට්ඨියේ සමහර කලාප ආහාර මාර්ගයේ අතිරේක ග්‍රන්ථි විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් හඳුනාගත්තට පස්සේ අපි ඊළඟට බලමු අපේ ආහාර ජීර්ණ පද්ධතියෙන් සිද්ධ වෙන කාර්ය මොකක්ද කියලා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අපි ප්‍රධාන වශයෙන් ආකාර තුනක් යටතේ කතා කරනවා. පළවෙනිම වැඩේ තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතියෙන් වෙන ආහාර ජීර්ණය. ඒ කියන්නේ අපි දේහයට ඇතුළු කරගන්න සංකීර්ණ සංයෝග සරල තත්ත්වයට පත් කරනවා. ඊළඟට මේ සරල සංයෝග අපේ දේහයට උරා ගන්නවා. ඒකට අපි කියනවා ජීර්ණ ඵල අවශෝෂණය කියලා. ඊළඟට තුන්වෙනි කාර්යය තමයි ජීර්ණය වෙන්නේ නැති ඉතිරි ද්‍රව්‍ය ටික අපේ සිරුරෙන් බැහැර කරන එක. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිද්ධ වෙන කාර්ය ප්‍රධාන වශයෙන් මෙන්න මේ විදිහට ආකාර තුනක් යටතේ අපි කතා කරනවා. ආහාර ජීර්ණය, ජීර්ණ ඵල අවශෝෂණය සහ ජීර්ණය නොවුණු ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම විදිහට. මිනිසාගේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව සිද්ධ වෙන ක්‍රියාවලි අතරින් අපි ඉස්සෙල්ලාම කතා කරමු ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන. මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් අපේ ආහාර මාර්ග පද්ධතියේ ප්‍රධාන අවයව තුනක් ආශ්‍රිතව සිද්ධ වෙනවා. ඒ අවයව තමයි මුඛ කුහරය, ආමාශය සහ ශුද්ධාන්තය කියන අවයව. මේ එක එක කොටස් වල ව්‍යුහය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගනිමින් අපි දැන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා බලමු. අපි ඉස්සෙල්ලාම බලමු අපේ මුඛ කුහරය තුළ සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලිය ගැන. ඒ සඳහා අපි මුඛ කුහරයේ ව්‍යුහය ගැන ඉගෙන ගන්න ඕනේ. මුඛ කුහරය තමයි අපේ ආහාර මාර්ග පද්ධතියෙන් බාහිරට විවෘත වෙන දොරටුව විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ මුඛ කුහරය ඉහලින් සහ පහලින් මාංශල තොල් සඟලකින් වටවලා තමයි තියෙන්නේ. ඒ වගේම මුඛ කුහරය හැදිලා තියෙන පුතේ උඩ සහ යටි හණු වලින්. මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපිට චලනය කරන්න පුළුවන් වෙන්නේ අපේ යටි හණුව විතරයි. උඩ හණුවටයි යටි හණුවටයි දෙකටම සම්බන්ධ වෙලා දත් පිහිටනවා. ඔයාලට රූප සටහනෙත් එක බලාගන්න පුළුවන්. ඒ වගේමයි මුඛ කුහරය කම්මුල් වලින් තමයි වට වෙලා තියෙන්නේ. මුඛ කුහරය තුල පිටිපස්සෙන් පතුලට සවි වෙච්ච දිවක් තියෙනවා. අපේ මුඛ කුහරය තුල තියෙන තවත් වැදගත් කොටසක් තමයි පුතේ කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි යුගල තුනක් අපේ මුඛ කුහරය තුල පිහිටනවා. මේවා මගින් කේටය නැත්තම් කෙලශාවය කිරීම තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔයාලට මේ රූප සටහනෙත් බලා ගන්න පුළුවන් අපේ මුඛ කුහරය තුල කේට ග්‍රන්ථි පිහිටන ස්ථාන ගැන. අපේ කන් දෙකට ඉදිරි සීමාවෙන් දෙපැත්තේ පිහිටනවා පැරොටිඩ් ග්‍රන්ථිය කියන විශාලතම කේට ග්‍රන්ථිය. ඊළඟට යටි හණුවේ කෝණමායිම දෙපැත්තෙන් තියෙනවා උප අදෝහණුක ග්‍රන්ථි. දිවට යටින් තියෙනවා අදෝ ජිහ්ව ග්‍රන්ථි. ඔය විදිහට තමයි කේට ග්‍රන්ථි යුගල තුනක් අපේ මුඛ කුහරය තුල පිහිටන්නේ. දැන් අපි බලමු අපි හඳුනාගත්ත මුඛ කුහරය තුල තියෙන කොටස් වල කාර්යයන් මොනවද කියලා. මුඛ කුහරය තුල තියෙන වැදගත්ම කොටසක් තමයි දත්. දත් වලින් තමයි ආහාර යාන්ත්‍රික ජීර්ණය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි මුඛ කුහරය තුලට ලබා ගන්න ආහාර ඉරීම, සැපීම, ඇඹරීම වැනි ක්‍රියාවන් සිද්ධ වෙන්නේ දත් උපයෝගී කරගෙන. ඊළඟට දැන් අපි කතා කරපු කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි වලින් කරන්නේ කේටය ශාවය කිරීම. අපේ මුඛ කුහරය තුල තියෙන තවත් වැදගත් කොටසක් තමයි පුතේ දිව. දිව මගින් තමයි ආහාරයේ රස හඳුනාගන්නේ. ඔයාලා දන්නවා ඇති අපේ දිවේ විවිධ වූ රස සංවේදක ප්‍රදේශ තියෙනවා. දිවේ ඉදිරිපස සීමාවෙන් පැණි රස, උගුර සීමාවට වෙන්න තමයි තිත්ත රස හඳුනාගන්නේ. ඊළඟට දිවේ පාර්ශ්විකව ඇඹුල් රස සහ ලුණු රස හඳුනා ගන්නවා. මේ විදිහට විවිධ වූ තැන් වලින් විවිධ වූ රස අපි හඳුනාගන්නේ ඒවට සංවේදනය වෙන රස අංකුර දිව මත පිහිටලා තියෙන හින්දා. ඒ වගේමයි දිව මගින් ආහාර කේටයත් එක්ක මිශ්‍ර කිරීම සිද්ධ කරනවා. ඒ වගේම ආහාර ගිලීමට උදව් වෙන්නත් දිව උපයෝගී වෙනවා.
අපි දැන් මුඛ කුහරයේ ව්‍යුහය මුඛ කුහරයේ තුල තියෙන ප්‍රධාන කොටස් සහ ඒ කොටස් වලින් ඉටු කරන කාර්යයන් ගැන කතා කළානේ. දැන් අපි බලමු පුතේ අපේ මුඛ කුහරයේ තුල සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලිය ගැන. අපි ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවානේ, යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය විදිහට. මුඛ කුහරයේ තුල සිද්ධ වෙන ජීර්ණය මේ විදිහට කොටස් දෙකක් යටතේ අපිට වර්ග කරන්න පුළුවන්. යාන්ත්‍රික ජීර්ණය ගැන මම දැනටමත් කතා කළා. අපේ මුඛය තුල තියෙන දත් වලින් ආහාර කුඩා කැබලි වලට කැඩීම තමයි යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ. මේ සඳහා ප්‍රයෝගී වන මිනිසාගේ දත් වර්ග හතරක් තියෙනවා. ඒ තමයි පුතේ කෘන්තක, රදනක, පුරස්චාරක සහ චාරක විදිහට. මේ දත් වර්ග වලින් ආහාර ඉරීම, කැඩීම, ඇඹරීම වගේ කාර්යයන් ඉටු කරනවා. එතකොට මුඛය තුල තියෙන දත් වලින් ආහාර කුඩා කැබලි වලට කැඩීම තමයි යාන්ත්‍රික ජීර්ණය කියලා හඳුන්වන්නේ. ඊළඟට අපි මුඛ කුහරය තුල සිද්ධ වෙන රසායනික ජීර්ණය ගැන කතා කරොත්, අපේ මුඛ කුහරය තුලට කේටය ශාවය වෙනවා කේට ග්‍රන්ථි වලින්. මේ කේටය තුල තියෙන පුතේ එන්සයිමයක්. ඒක අපි හඳුන්වනවා ටයලීන් කියලා. කේට ඇමයිලේස් විදිහටත් මේක හඳුන්වනවා. මේ කේට ඇමයිලේස් වලින් අපේ ආහාරයේ තියෙන පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කිරීම කරනවා. එතකොට පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කිරීමේ රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කේට ග්‍රන්ථි වලින් ශාවය වන කේටය තුල තියෙන ටයලීන් නැත්නම් කේට ඇමයිලේස් කියන එන්සයිමේ මගින්. මේ ක්‍රියාවලිය තමයි පුතේ අපි හඳුන්වන්නේ මුඛ කුහරය තුල සිද්ධ වෙන රසායනික ජීර්ණය විදිහට. එතකොට අපි ගන්න ආහාරවල තියෙන පිෂ්ඨය ජීර්ණය ආරම්භ වෙනවා අපේ මුඛ කුහරය තුලදීම. මේ විදිහට මුඛ කුහරය තුලදී ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙන ආහාර ගුලියක් ආමාශය දක්වා ගමන් කරන පිළිවෙල ගැන දැන් අපි බලමු. අපේ මුඛ කුහරය තුලට ආහාර ගුලිය ඇතුළු වුණාට පස්සේ ඒ තුලදී ආහාර යාන්ත්‍රික ජීර්ණයටත් රසායනික ජීර්ණයටත් ලක් වෙනවා. ඊට පස්සේ මේ ආහාරය ගමන් කරන්නේ ග්‍රසනිකාවට. ග්‍රසනිකාව කියලා කියන්නේ මුඛ කුහරයේ කෙළවර උගුර සීමාවට වෙන්න පිහිටලා තියෙන කුටීරයක්. මේක ශ්වසන මාර්ගයටයි ආහාර මාර්ග පද්ධතියටයි දෙකටම පොදු කුටීරයක්. ඊට පස්සේ ග්‍රසනිකාවෙන් අන්නශෝතයට තමයි ආහාර යන්නේ. අන්නශෝතය කියන්නේ දිග නාලයක් වගේ ව්‍යුහයක්. ග්‍රසනිකාවෙන් අන්නශෝතයට කෙලින්ම යොමු කරන්නේ, කියන්නේ ශ්වසන මාර්ගයට ඇතුළු වෙන්නේ නැතිව ආහාර අන්නශෝතයට යොමු කරන්න එතන තියෙනවා පොඩි පාලමක් වගේ ව්‍යුහයක්. මේක අපි හඳුන්වනවා අපි ජීවහිකාව කියලා. අන්නශෝතයට ඇතුළු වෙන ආහාරය ඊළඟට ඇතුළු වෙන්නේ ආමාශයට. ඔන්න ඔය විදිහට තමයි මුඛ කුහරයේ ඉඳලා ආමාශය දක්වා ආහාර ගුලිය ගමන් කරන්නේ. අපි දැන් මේ හඳුනගත්ත කොටස් ගැන තවදුරටත් බලමු. ග්‍රසනිකාව කියලා කියන්නේ පුතේ අපේ ආහාර මාර්ගයට අයිති අන්නශෝතයත්, ශ්වසන මාර්ගයට අයිති ශ්වසනාලයත් විවෘත වෙන පොදු කුටීරයක්. එතකොට ආහාර මාර්ගයයි ශ්වසන මාර්ගයටයි අයිති පොදු කුටීරයක් විදිහට ග්‍රසනිකාව හඳුන්වන්න පුළුවන්. දැන් ග්‍රසනිකාවට යොමු වෙච්ච ආහාර ගුලිය ඊළඟට ගමන් කරන්න ඕනේ අපේ ආහාර මාර්ගයේ තියෙන අන්නශෝතයට. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න වැදගත් වෙන කොටසක් අපේ ආහාර මාර්ග පද්ධතියේ තියෙනවා. ඒක අපි හඳුන්වනවා පුතේ අපි ජීවහිකාව කියලා. මොකද මේ ග්‍රසනිකාව කියන්නේ ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයටයි පොදු කුටීරයක්නේ. අපි ගන්න ආහාර ටික ශ්වසන මාර්ගයට ඇතුළු වුණොත් ඒක ප්‍රශ්නයක්. ඒක වළක්වන්න තමයි අපි ජීවිකාව තියෙන්නේ. අපි ජීවිකාව තියෙන්නේ ශ්වසනාල ద్వාරයේ ආරම්භයේ. ශ්වසනාලය පටන් ගන්න තැන ආරම්භයේ. මේක චලනය වෙන්න පුළුවන් කුඩා පිදානයක්. මේකෙන් කරන්නේ අපි ග්‍රසනිකාව හරහා එන ආහාර ගුලිය ශ්වසනාලයට ඇතුළු වෙන්නේ නැතුව අන්නශෝතයට ඇතුළු කිරීම. දැන් ඔයාලට මේ රූප සටහනෙන් ඒක බලා ගන්න පුළුවන්. අපේ ආහාර මාර්ග පද්ධතියේ අන්නශෝතයට ඉස්සරහින් තමයි ශ්වසන මාර්ග පද්ධතියේ ශ්වසනාලය තියෙන්නේ. මේ ශ්වසනාලයට ඇතුළු වෙන්නේ නැතුව ආහාර ගුලිය අන්නශෝතයට යොමු කිරීම තමයි මේ අපජීවිකාව මගින් සිද්ධ වෙන්නේ. ග්‍රසනිකාවෙන් පස්සේ ආහාර ගමන් කරන්නේ අන්නශෝතයට. අන්නශෝතය ගලනාලය විදිහටත් හඳුන්වනවා. මේක හැකිලිලා තියෙන පේශීමය නලයක්. අන්නශෝතය පිහිටන්නේ පුරස් කුහරය තුළ
පල්ලෙහාට විහිදෙන නලයක් විදිහට මේක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 25ක් විතර දිගයි. ශ්වසන පද්ධතියට අයිති ස්වරාලයටයි ශ්වසනාලයටයි පිටිපස්සෙන් තමයි පුතේ අනුශෝතය තියෙන්නේ. එතකොට කශේරුවට ඉස්සරහින් පිහිටන උරස් කුහරය තුළ පිහිටන නලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් මේක පේශිමය නලයක්නේ. ඒ නිසා හැකිලෙන්න දිගහරින්න පුළුවන්. අන්නශෝතය ඔස්සේ ආහාර ගුලියක් ගමන් කරන්නේ ක්‍රමාකුංචන චලන ඔස්සේ. ඒ කියන්නේ ආහාර ගුලිය කෙලින්ම මේ හරහා යන්නේ නැහැ, හැකිලිමින් දිගහැරිමින්, හැකිලිමින් දිගහැරිමින් තමයි ගමන් කරන්නේ. මේකට තමයි අපි කියන්නේ ක්‍රමාකුංචන චලන ඔස්සේ ගමන් කරනවා කියලා. දැන් මේ අනුශෝතයේ තියෙන්නේ උරස් කුහරය තුල කියලා මම කිව්වා. මහා ප්‍රාචීරයේ තියෙන සිදුරක් තුලින් මේක උදර කුහරයට ඇතුළු වෙලා ඉහළට වක්‍ර වෙලා තමයි ඊළඟ ව්‍යුහය වෙන ආමාශයට විවෘත වෙන්නේ. පස්සේ අනුශෝතයෙන් පස්සේ ආහාර ගමන් කරන ආමාශය ගැන දැන් අපි බලමු. ආමාශයේ ව්‍යුහය ගැන කතා කරද්දී ආමාශය කියලා කියන්නේ පුතේ තරමක් පළල් මල්ලක් වගේ අවයවයක්. සාමාන්‍යයෙන් මේ ආමාශය ඉංග්‍රීසි හෝඩියේ ජේ අකුර හැඩය ගන්නවා. මේ අවයවය ඉහළ කෙළවරේදී සම්බන්ධ වෙන්නේ අනුශෝතයට, පහළ කෙළවරේදී සම්බන්ධ වෙන්නේ ග්‍රහණියට. ග්‍රහණි කියලා කියන්නේ පුතේ අපේ ශුද්‍රාන්තයේ මුල් කොටස. මේක පේශිමය අවයවයක්. ඒ නිසා හැකිලින්ම දිගහැරෙන්න හැකියාව තියෙනවා. ආමාශය තුලට ආහාර ඇතුළු වුණාම අපි ඒක හඳුන්වනවා ආමලසය කියලා. ආමලසය සාමාන්‍යයෙන් පැය 3ක් විතර ආමාශය තුල රැඳිලා තියෙනවා. අපි ඊළඟට බලමු අපේ ආමාශය තුල ආහාර ජීර්ණය වෙන්නේ කොයි විදිහටද කියලා. ආමාශයේදී සිද්ධ වෙන ආහාර ජීර්ණය අපිට යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය කියන කොටස් දෙක යටතේ කතා කරන්න පුළුවන්. ආමාශයේ සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය ගත්තහම ආමාශ භිත්තියේ තියෙන පේශි ක්‍රියාත්මක වෙලා එතනදී ඇති වෙන ක්‍රමාකුංචන තරංග මගින් ආහාර කුඩා කෑලිවලට කැඩෙනවා. ඊට පස්සේ ඒ ආහාර හොඳින් මිශ්‍ර වෙලා තලපයක් බවට පත් වෙනවා. මේක අපි හඳුන්වනවා මේ තලපයට ආමලසය කියලා. එතකොට ආමාශයේ සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය තමයි මෙන්න මේ විදිහට වෙන්නේ. ඊළඟට ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන රසායනික ජීර්ණය ගත්තහම ආමාශයේ තුලට වැగిරෙන විවිධ වූ ශාව වර්ග. ඒවයි තියෙන එන්සයිම හින්දා ආහාරයේ තියෙන සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය අපි කියනවා රසායනික ජීර්ණයක් කියලා. අපි දැන් වැඩිදුරට බලමු ආමාශයේ සිද්ධ වෙන රසායනික ජීර්ණය වෙන්නේ කොහොමද කියලා. ආමාශයේ සිද්ධ වෙන රසායනික ජීර්ණය ගැන කතා කරද්දී ආමාශය තුලට වැగిරෙන ප්‍රධානම ශ්‍රාව වර්ගය තමයි පුතේ ආමාශයක යුෂ. ආමාශයක යුෂ ශ්‍රාවය වෙන්නේ අපේ ආමාශයේ තියෙන ශ්ලේෂ්මලකයේ ආමාශයක ග්‍රන්ථි මගින්. මේ ආමාශයක යුෂයේ ප්‍රධානම සංඝටක විදිහට අපිට හඳුනගන්න පුළුවන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සින්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl කියලා කියන්නේ අම්ලයක්, පෙප්සින් කියලා කියන්නේ පුතේ එන්සයිමයක්. නමුත් ආමාශයක යුෂයේ මේ පෙප්සින් තියෙන්නේ අක්‍රීය සංයෝගයක් විදිහට. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් තමයි පෙප්සින් සක්‍රීය තත්ත්වයට පත් කරන්නේ. ඊට පස්සේ පෙප්සින් කියන එන්සයිමය අපේ ආහාරයේ තියෙන ප්‍රෝටීන කියන සංකීර්ණ කාබනික සංයෝගය මත ක්‍රියා කරලා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ප්‍රෝටීන පෙප්සින් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම ආමාශයේ සිද්ධ වෙන රසායනික ජීර්ණ ක්‍රියාවලිය අතරින් වැදගත් රසායනික ක්‍රියාවලිය. ඒ වගේමයි ආමාශයක යුෂයේ ලදරුවන්ගේ ආමාශයක යුෂයේ විතරක් අඩංගු වන එන්සයිමයක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා රෙනින් එන්සයිමය කියලා. මේක ලදරුවන්ගේ ආමාශයක යුෂයේ විතරයි තියෙන්නේ. මේ රෙනින් කියන එන්සයිමෙන් කරන්නේ කිරි කැටි කැසීම. කිරිවල තියෙන කෙසිනෝජන් කියන ප්‍රෝටීනය ජලයේ අද්‍රව්‍ය කෙසින් බවට පත් කිරීම තමයි මෙතනදී කරන්නේ. ඒ නිසා තමයි කිරි කැටි කැසීම වෙන්නේ. එතකොට මේ දේත් දුන පුතාලා මතක තියාගන්න ඕනේ, වැදගත් කාරණාවක් වෙනවා. ඒ වගේම ඔයාලා දැනගන්න ඕනේ තවත් වැදගත් කාරණාවක් තමයි ආමාශය තුලදී ජීර්ණ ඵල අවශෝෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ජීර්ණයක් අවසානයේ ඇති වෙන ඵල උරා ගැනීම වෙන්නේ නැහැ. නමුත් ආමාශයේදී උරා ගන්න දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි ජලය, ග්ලූකෝස්,
ඇල්කොහොල් සමහර ඖෂධ වර්ග වගේ දේවල් අවශෝෂණය කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට අවශෝෂණය වෙලා ආමාශයෙන් පස්සේ ඊළඟට ආහාර ඇතුළු වෙන්නේ ග්‍රහණියටනේ. ඒ කියන්නේ ශුද්ධාන්තයේ මුල් කොටසට. ග්‍රහණියට ඇතුළු වෙන ආමලස්සේ අඩංගු වෙන දේවල් මොනවද කියලා අපි බලමු. ඒ අඩංගු වෙන දේවල් විදිහට එක දෙයක් තමයි අර්ධ වශයෙන් ජීර්ණයට ලක් වෙච්ච ප්‍රෝටීන. අපි දන්නවා ප්‍රෝටීන ජීර්ණය සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් අපේ ආමාශයේදී. ප්‍රෝටීන මත පෙප්සින් කියන එන්සයිමේ ක්‍රියාත්මක වෙලා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන අර්ධ වශයෙන් තමයි එතනදී ජීර්ණයට ලක් වෙන්නේ. ඒ වගේම ජීර්ණයේ වූහා නොවූ කාබෝහයිඩ්‍රේටත් මේ ආමලස්සේ තියෙනවා. දැන් ජීර්ණයේ උණු කාබෝහයිඩ්‍රේට විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අපේ මුඛ කුහරයේදී පිෂ්ඨය කියන කාබෝහයිඩ්‍රේටය ජීර්ණය වෙනවා මෝල්ටෝස් බවට. අනිත් කාබෝහයිඩ්‍රේට වර්ග ජීර්ණයට ලක් වෙන්නේ නැහැ. එතකොට ජීර්ණයේ ඌහා නොවූ කාබෝහයිඩ්‍රේටත් ග්‍රහණියට ඇතුළු වෙන ආමලස්සේ තියෙනවා. ඊළඟට ලිපිඩ කියන කාබනික සංයෝග වර්ගය ජීර්ණයට ලක්ුණේ නැහැ මුඛ කුහරය තුලදීවත් ආමාශය තුලදීවත්. ඒ නිසා ජීර්ණයේ නොවුණු ලිපිඩ තමයි දැන් මේ ග්‍රහණියට ඇතුළු වෙන ආමලස්සේ තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව ජලය, ලවණ සහ විටමින් වර්ග මේ ග්‍රහණියට ඇතුළු වෙන ආමලස්සේ අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට ආමාශයෙන් පස්සේ ග්‍රහණියට ආහාර ඇතුළු වෙලා ආමාශය හිස් වෙනවනේ. ආමාශය හිස් වුණාට පස්සෙත් ආමාශයේ බිත්තිවල තියෙන පේශි සංකෝචනය වීම දිගින් දිගටම සිද්ධ වෙනවා. මේ විදිහට ආමාශය වැඩි වේලාවක් හිස් වෙලා තිබ්බොත් ඒ කාල සීමාව වැඩි නම් සංකෝචනය වීමේ වේගය වැඩි වෙනවා. එතකොට ඒකෙන් වේදනාවක් ඇති වෙනවා. මේ විදිහට ආමාශයේ බිත්ති සංකෝචනය වීමේ වේගය වැඩි වීම නිසා දැනෙන වේදනාව අපි හඳුන්වනවා බඩගින්න කියලා. එතකොට කුසගින්න කියලා කියන්නේ අපිට ආහාර අවශ්‍යයි කියලා හඟවන සංඥාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ආමාශයෙන් පස්සේ ආහාර ඇතුළු වෙන්නේ ශුද්ධාන්තයට. ශුද්ධාන්තයේදී සිද්ධ වෙන ආහාර ජීර්ණය ගැන තමයි දැන් අපි බලන්නේ. ශුද්ධාන්තය නැත්තම් කුඩා අන්ත්‍රය, කුඩා බඩවැල් ඔය විදිහට මේ ඉන්ද්‍රිය හඳුන්වනවා. මේක මීටර් 7ක් විතර දිග නාලාකාර ව්‍යුහයක්. ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ පුතේ ශුද්ධාන්තයේදී. අපි දැන් කතා කරන්නේ මුඛ කුහරය තුළ සිද්ධ වෙන ජීර්ණය සහ ආමාශයේදී සිද්ධ වෙන ජීර්ණය ගැන. මුඛ කුහරයේදී ජීර්ණයට ලක්ුණේ කාබෝහයිඩ්‍රේට් වලින් පිෂ්ඨය කියන කාබෝහයිඩ්‍රේටේ විතරයි. ආමාශයේදී ප්‍රධාන වශයෙන් ජීර්ණයට ලක්ුණේ ප්‍රෝටීන. ශුද්ධාන්තයේදී එහෙම නෙවෙයි, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන ප්‍රධාන කාබනික සංයෝග වර්ග තුනම ජීර්ණයට ලක්වීම වෙන හින්දා තමයි ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන්ම ශුද්ධාන්තයේදී වෙනවා කියලා සැලකන්නේ. ශුද්ධාන්තයේ මුල් කොටස අපි හඳුන්වනවා පුතේ ග්‍රහණිය කියලා. දැන් ඔයාලට පේනවා ආමාශයෙන් පස්සේ මේ ආහාර ඇතුළු වෙන ශුද්ධාන්තයේ මුල් කොටස තමයි මේ. ඉංග්‍රීසි හෝඩියේ සී අකුර හැඩයට තමයි මේ ග්‍රහණියේ හැඩය වෙන්නේ. මේ ග්‍රහණියට අග්නියාශයේ ඉඳලා එන අග්නියාශයික ප්‍රණාලයත්, පිත්තාශයේ ඉඳලා එන පිත්ත ප්‍රණාලයත් කියන දෙකම එකම විවරයකින් විවෘත වෙනවා. මෙතනදී අග්නියාශයික ප්‍රණාලය ඔස්සේ එන්නේ අග්නියාශයික යුෂය, පිත්ත ප්‍රණාලය ඔස්සේ එන්නේ පිත. අපි දැන් මේ අග්නියාශයික යුෂයයි පිත්තුෂය ගැන බලමු. අග්නියාශයික යුෂය ගැන අපි ඉස්සෙල්ලාම බැලුවොත් අග්නියාශයික යුෂයේ අඩංගු වන එන්සයිම විදිහට අපිට ප්‍රධාන එන්සයිම වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ට්‍රිප්සින්, ඇමයිලේස් සහ ලයිපේස් කියන එන්සයිම. ඊළඟට පිත්තුෂය ගැන කතා කරද්දී මේ පිත්තුෂය නිපද වෙන්නේ පුතේ අක්මාවේ. අක්මාවේ නිපද වුණාට මේක ගබඩා වෙන්නේ පිත්තාශයේ. මේ කොළපාට ව්‍යුහයේ විදිහට තියෙන්නේ පිත්තාශය. පිත්තුෂයේ අඩංගු ද්‍රව්‍ය ගත්තොත් පිත්ත වර්ණක තියෙනවා, පිත්ත ලවණ තියෙනවා. ඒ වගේම බයිකාබනේට් ලවණ සහ ජලය මේ පිත්තුෂයේ අඩංගු වෙනවා. මේ පිත්තුෂයෙන් කරන ප්‍රධාන කාර්ය දොළපුතල දැනගන්න ඕනේ පිත්ත එක්ක ආහාර මිශ්‍ර වෙලා ආහාරයේ තියෙන ලිපිඩ බිඳිති බවට පත්වීමක් මේ පිත්තුෂය මගින් වෙනවා. මේ ක්‍රියාවලියට අපි කියනවා තෛලෝධකරණය කියලා. එතකොට
පිත්තුෂේ ප්‍රධානම කාර්ය තමයි ලිපිඩ තෛලෝදකරණය කියන කෘත්‍යය. දැන් ඔන්න ඔය විදිහට ග්‍රහණියට එකතු වෙනවා අග්න්‍යාශික යෂයයි පිත්තුෂයයි. ශුද්‍රාන්තයේදී ශුද්‍රාන්ත පිට්ටිය මගින් ශ්‍රාවය කරනවා තවත් යෂයක්. ඒකට අපි කියනවා පුතේ ආන්ත්‍රික යෂය කියලා. මේ ආන්ත්‍රික යෂයත් ශුද්‍රාන්තයේදී ආහාරයට එකතු වෙනවා. එතකොට ශුද්‍රාන්තයේදී ආහාරයට එකතු වෙන යෂ වර්ග තුනක් තියෙනවා. අග්න්‍යාශික යෂය, පිට්ටුෂය සහ ආන්ත්‍රික යෂය. ආන්ත්‍රික යෂය ගැන කතා කරද්දී ආන්ත්‍රික යෂයේ තියෙන එන්සයිම විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස් කියන එන්සයිම වර්ග. මේට අමතරව ආන්ත්‍රික යෂයේ ශ්ලේෂ්මලු තියෙනවා. දැන් මේ ශ්ලේෂ්මලු තියෙන්නේ ඇයි? ආන්ත්‍රික යෂයේ වගේම අපි කලින් කතා කරපු ආමාශයික යෂයේත් ශ්ලේෂ්මලු තිබුණා. ශ්ලේෂ්මලකේ කෘත්‍ය තමයි පුතේ ආහාර ස්නේහණය කරනවා. ආහාරවලට ලිස්සන සුළු ස්වභාවයක් ඇති කරලා ආහාර මාර්ගය තුළ පහසුවෙන් ගමන් කරන්න තමයි මේ ශ්ලේෂ්මල වැදගත් වෙන්නේ. ඒ වගේම ශ්ලේෂ්මල වලින් කරන තවත් වැදගත් කෘත්‍යයක් තමයි ආමාශ භිත්තියේ ශුද්‍රාන්ත භිත්තියේ තියෙන ප්‍රෝටීන වර්ග. මේ ප්‍රෝටීන ජීර්ණ විෂ වලින් ජීර්ණය වෙන්නේ නැතුව ආරක්ෂා කරන්න මේ ශ්ලේෂ්මල වැදගත් වෙනවා. අපි දැන් ශුද්‍රාන්තයට එකතු වෙන ජීර්ණ විෂ වර්ග සහ ඒවායේ තියෙන එන්සයිම වර්ග ගැන කතා කරන්නේ. අපි බලමු දැන් ශුද්‍රාන්තයේදී සිද්ධ වෙන ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන. ඉස්සෙල්ලාම බලමු ශුද්‍රාන්තයට එකතු වෙන අග්න්‍යාශයක යෂයේ තියෙන එන්සයිම වලින් සිද්ධ වෙන ජීර්ණය ගැන. දැන් මේ අග්න්‍යාශය කියලා කියන්නේ අපේ ආමාශයට පහළින් තියෙන ග්‍රන්ථියක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේක ඇලදිව විදිහට හඳුන්වනවා. අග්න්‍යාශයෙන් නිපද වෙන අග්න්‍යාශික යෂය තමයි අග්න්‍යාශික ප්‍රණාලය ඔස්සේ ග්‍රහණයට විවෘත වෙන්නේ. දැන් මේ අග්න්‍යාශික යෂයේ ප්‍රධාන එන්සයිම තුනක් තියෙනවා කියලා අපි කතා කරා. ඒ තමයි ට්‍රිප්සින්, ඇමයිලේස් සහ ලයිපේස්. ට්‍රිප්සින් කියන එන්සයිමේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටීන මත. ප්‍රෝටීන මත ට්‍රිප්සින් ක්‍රියාත්මක වෙලා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලියම අපි කතා කළා ආමාශයේදී. මුළු පුතාලට මතක ඇති. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. එතනදි ක්‍රියා කරපු එන්සයිමේ තමයි පෙප්සින්. දැන් අග්න්‍යාශික යෂයේ තියෙන ට්‍රිප්සින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බලවට ශුද්‍රාන්තයේදී පත් වෙන්නේ ට්‍රිප්සින් වල ක්‍රියාකාරීත්වය නිසා. ඊළඟට පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් වෙනවා. දැන් මුඛ කුහරය තුළදීත් පිෂ්ඨය කියන ආහාර වර්ගයෙන් කොටසක් ඇමයිලේස් මගින්, එතනදි කීට ඇමයිලේස් මගින්, මෙතනදි අග්න්‍යාශයක ඇමයිලේස් මගින් තමයි මෝල්ටෝස් බවට පත් වෙන්නේ. ඊළඟට ලිපිඩ කියන ආහාරයත් ලයිපේස් කියන එන්සයිමේ මගින් මේදම්ල සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. ඒකට ඔයාලට පේනවා අග්න්‍යාශික යෂයේ තියෙන එන්සයිම මගින් ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ කියන කාබනික සංයෝග වර්ග තුනම ජීර්ණයට ලක් කිරීමක් වෙනවා. ඊළඟට ශුද්‍රාන්තයේ දිශාවේ වෙනවනේ ආන්ත්‍රික යෂ. ආන්ත්‍රික යෂයේ තියෙනවා එන්සයිම වර්ග හතරක්. අපි කතා කරා මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස්. මෝල්ටේස් ක්‍රියාත්මක වෙන්නේ මෝල්ටෝස් මත. දැන් මෙතනදී පිෂ්ඨය මෝල්ටෝස් බවට කැඩුනා. මෝල්ටෝස් හැදිලා තියෙන්නේ, මෝල්ටෝස් කියන්නේ ඩයිසකරයිඩයක් වාලා ඉගෙනගෙන තියෙනවා. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙන තමයි මෝල්ටෝස් හැදෙන්නේ. මෝල්ටෝස් මත මෝල්ටේස් ක්‍රියාත්මක වුණාම ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය වෙනවා. ඊළඟට සුක්‍රෝස් කියන ඩයිසකරයිඩ් වර්ගයේ මත කාබෝහයිඩ්‍රේට් වර්ගයක් සුක්‍රේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙලා ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් හැදෙනවා. දැන් මේ ටික නම් ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද අපි ඉගෙනගෙන තියෙනවානේ සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් එකතුවෙන් කියලා. එතකොට සුක්‍රෝස් බිඳෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට. ආන්ත්‍රික යෂයේ තියෙන එකට වැදගත් වෙන එන්සයිමේ තමයි සුක්‍රේස්. ඊළඟට ලැක්ටෝස්. ලැක්ටෝස් ලැක්ටේස් කියන එන්සයිමේ මගින් ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට පත් වෙනවා. මේ කියන මොනසැකරයිඩ් වර්ග දෙක එකතු වෙලානේ ලැක්ටෝස් හැදුනේ. එතකොට ලැක්ටෝස් බිඳෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට. ඊළඟට පොලිපෙප්ටයිඩ් මත ක්‍රියාත්මක වෙන්න පුතේ පෙප්ටිඩේස් කියන එන්සයිමය. එමගින් පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. මේ පොලිපෙප්ටයිඩ් කියලා කියන්නේ අර්ධ ලෙස ජීර්ණය ලක් වෙච්ච ප්‍රෝටීන. පොලිපෙප්ටයිඩ් මත පෙප්ටිඩේස් ක්‍රියාත්මක වෙලා ඇමයිනෝ අම්ල
බවට පත් වෙනවා. ඒතකොට මේ ටික තමයි පුතේ අග්නාශික විශේෂය තියෙන එන්සයිම් මගින් සහ ආන්ත්‍රික විශේෂය සිද්ධ වෙන තියෙන එන්සයිම් මගින් සිද්ධ වෙන ජීර්ණ යටතේ අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා ශුත්‍රාන්තය කියන ව්‍යුහය තුලදී. ආහාර ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵල විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෙහෙම. කාබෝහයිඩ්‍රේට් කියන සංකීර්ණ කාබනික සංයෝගය පත් වෙන්නේ මොනෝසැකරයිඩ් බවට. ඒ කියන්නේ ග්ලූකෝස්, ෆෘක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන මොනෝසැකරයිඩ් බවට බිඳෙනවා. ප්‍රෝටීන පත් වෙන්නේ ඇමයිනෝ අම්ල බවට. ප්‍රෝටීන වල තැනුම් ඒකකයේ වෙන්නේ ඇමයිනෝ අම්ලනේ. ලිපිඩ පත් වෙනවා මේදා අම්ල සහ ග්ලිසරෝල් බවට. මේවා තමයි එතකොට ආහාර ජීර්ණයේ අන්තඵල විදිහට අපි හඳුනගන්නේ. එතකොට මේ සම්පූර්ණ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් මුඛ කුහරය, ආමාශය සහ ශුද්ධාන්තය කියන කොටස්වලදී. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ ශුද්ධාන්තය කියන ව්‍යුහය තුලදී. මිනිස්සගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාවලිය තුනක් තියෙනවා කියලා මේ පාඩම පටන් ගත්තේ මම කතා කළා. පළවෙනි ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණය. ආහාර ජීර්ණය ගැන දැන් අපි කතා කරලා ඉවරයි. දැන් අපි බලමු දෙවන ක්‍රියාවලිය ගැන. ඒ තමයි පුතේ ජීර්ණ ක්‍රියාවලියේදී ඇතිවන අන්තඵල දේහයට අවශෝෂණය කියන ක්‍රියාවලිය. මේ දේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ අපේ ශුද්ධාන්තය කියන කොටසේදී. ශුද්ධාන්තය මේ අවශෝෂණය කාර්යක්ෂමව සිද්ධ වෙන්නේ වඩාත් හොඳින් සිදු කරන්න විවිධ වූ අනුවර්තන දක්වනවා. අපි දැන් බලමු මේ අනුවර්තන මොනවද කියලා. පළවෙනි අනුවර්තනයේ තමයි පුතේ ශුද්ධාන්තයේ ඉතා දිගු ව්‍යුහයක් වීම. අපි කතා කළා ශුද්ධාන්තය සාමාන්‍යයෙන් මීටර 7ක් විතර දිග නාලාකාර ව්‍යුහයක් කියලා. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ තියෙන දිගින් වැඩිම ව්‍යුහය විදිහටත් අපිට මේ ශුද්ධාන්තය හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට දිග වැඩි වීම තුළින් ආහාර වැඩි වේලාවක් මේ ශුද්ධාන්තය තුළ රැඳිලා තියෙනවා. එතකොට මේ ජීර්ණ අන්තඵල අවශෝෂණය කිරීම වඩාත් හොඳින් සිදු කරන්න හැකි වෙනවා. ඊළඟට තවත් අනුවර්තනයක් තමයි ශුද්ධාන්තයේ අභ්‍යන්තර භිත්තිය මත වෘත්තාකාර විදිහට නැමුම් පිහිටලා තියෙනවා. මේ අභ්‍යන්තර භිත්ති මත තියෙන රැලි මත ඇඟිලි වගේ නෙරීම් විශේෂයක් පිහිටලා තියෙනවා. මේවා හැඩය ඇඟිලි වගේ නිසා මේවා හඳුන්වනවා පුතේ අඟුලිකා කියලා. අඟුලිකා මතත් ශුද්ධ අඟුලිකා පිහිටනවා. මෙහෙම තියෙන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙලා අවශෝෂණය වඩාත් කාර්යක්ෂමව සිද්ධ වෙන්න. ඒ වගේම අඟුලිකා බිත්ති වඩාත් තුනී ස්වභාවයකින් තමයි තියෙන්නේ. මේකත් අවශෝෂණ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ශුද්ධාන්තය දක්වන අනුවර්තනයක්. ඊළඟට මේ ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵල අවශෝෂණය වෙන්නේ පුතේ අපේ රුධිරයටනේ. රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ තමයි ඊළඟට මේ පෝෂක ටික ගමන් කරන්නේ. ඒ නිසාම අඟුලිකාවලට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. මේකත් අවශෝෂණ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ශුද්ධාන්තය දක්වන අනුවර්තනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ රූප සටහනේ දැක්වෙන්නේ පුතේ ශුද්ධාන්තයේ අඟුලිකාවක ව්‍යුහය. දැන් බලන්න අපි කතා කරපු විදිහට ශුද්ධාන්තයේ අභ්‍යන්තර භිත්ති මත වෘත්තාකාර නැමීම් පිහිටනවා. මේ නැමීම් මත තමයි ඇඟිලි වගේ ව්‍යුහ විශේෂයක් පිහිටන්නේ. ඒවට අපි කිව්වා අඟුලිකා කියලා. මේ අඟුලිකා මතත් ශුද්ධ අඟුලිකා තියෙනවා කියලා අපි කතා කළා. ඊළඟට අපි කතා කරපු තවත් දෙයක් තමයි මේ අඟුලිකාවලට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. අපේ ආහාර ජීර්ණයේ අන්තඵල දේහයට උරා ගන්න අඟුලිකාවලට හොඳ රුධිර සැපයුමක් තියෙන්න ඕනේ. ඔයාලට මේ රූප සටහනින් මේක පේනවා. බලන්න අඟුලිකාවක සිවුම් ව්‍යුහය සැලකුවාම මේකේ මැද සීමාවෙන් ගමන් කරනවා පුතේ පයෝලස්ස නාලිකාව කියලා එකක්. මේ පයෝලස්ස නාලිකාව අපේ වසා පද්ධතියට අයිති කොටසක්. අපි දැන් බලමු රුධිර කේශ නාලිකාවලට උරා ගන්න ජීර්ණාන්තඵල මොනවද සහ පයෝලස්ස නාලිකාවට අවශෝෂණය වෙන ජීර්ණාන්තඵල මොනවද කියලා. ඉස්සෙල්ලාම අපි බැලුවොත් එහෙම අපේ ශුද්ධාන්තයේ අඟුලිකාවල තියෙන රුධිර කේශ නාලිකා තුළට අවශෝෂණය වෙන ජීර්ණඵල ගැන ඒව තමයි පුතේ ඇමයිනෝ අම්ල. ප්‍රෝටීන ජීර්ණයේ අන්තඵලය වෙන ඇමයිනෝ අම්ල කෙලින්ම රුධිර කේශ නාලිකා තුළට අවශෝෂණය වෙනවා. ඒ වගේම විටමින් සහ ඛනිජ ලවණ.
කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ අන්තඵලය වන මොනෝසැකරයිඩ් ග්ලූකෝස් ගැලැක්ටෝස් සහ ෆ්‍රක්ටෝස් කියන මේ මොනෝසැකරයිඩ්ත් රුධිරකේශනාලිකාවලට අවශෝෂණය වෙලා රුධිර සංසරණ පද්ධතියට ගමන් කරනවා. ඊළඟට මම කියවන්නේ මේ අංගුලිකාවක මැද සීමාවෙන් තියෙනවා කියලා පයවලස නාලිකාව වලට මේ රූප සටහනේ කොළපාටින් පේන්නේ මේ පයවලස නාලිකාව. මේක පුතේ වසා වාහිනියක්. ඒ කියන්නේ අපේ වසා පද්ධතියට අයිති කොටස. වසා වාහිනියක් වන මේ පයවලස නාලිකාවට අවශෝෂණය වෙන ජීර්ණ ඵල තමයි මේද අම්ල සහ ග්ලිසරෝල්. ඒ කියන්නේ ලිපිඩ ජීර්ණයේ අන්තඵල කෙලින්ම රුධිරකේශ නාලිකාවලට උරා ගන්නේ නැහැ. ඒවා පයවලස නාලිකාවට ගමන් කරලා තමයි අපේ රුධිර සංසරණ පද්ධතියට ගමන් කරන්නේ. පයවලස නාලිකාවට මේ විදිහට අවශෝෂණය වෙන මේද අම්ල සහ ග්ලිසරෝල් පයවලස නාලිකාව ඔස්සේ වසා පද්ධතියට ගමන් කරලා ඊට පස්සේ තමයි පුතේ රුධිර සංසරණ පද්ධතිය දක්වා ගමන් කරන්නේ. අපි දැන් කතා කළා කාබෝහයිඩ්‍රේට් ආහාර ජීර්ණයේ අන්තඵල වන මොනෝසැකරයිඩ් වර්ගයක් විදිහට ග්ලූකෝස් ශුද්‍රාන්තය තුළදී රුධිරකේශනාලිකාවලට කෙලින්ම අවශෝෂණය වෙනවා කියලා. හිතන්න අපි ගන්න ආහාරවල තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි නම් රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? ග්ලූකෝස් පත් වෙනවා පුතේ ග්ලයිකෝජන් බවට. එහෙම පත් වෙලා අපේ අක්මාවේ තැන්පත් වෙනවා. මේ ග්ලයිකෝජන් කියන සංයෝගය මේ වචනේ ඔයාලට කලින් හම්බ වෙලා තියෙනවා. අපි 10 වසරේ පළවෙනි පාඩමේදී කාබෝහයිඩ්‍රේට් වර්ග කිරීම යටතේ පොලිසැකරයිඩ් වර්ගයක් විදිහට ග්ලයිකෝජන් කියන සංයෝගය ගැන අපි ඉගෙන ගන්නවා. සත්ව දේහ තුළ කාබෝහයිඩ්‍රේට් තැන්පත් වෙන ආකාරය තමයි ග්ලයිකෝජන්. එතකොට අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙලාවට තමයි අක්මාවේ ග්ලයිකෝජන් විදිහට මේවා තැන්පත් වෙන්නේ. අපි ගන්න ආහාරවල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩුයි නම් අපේ රුධිරයට අවශෝෂණය වෙන ග්ලූකෝස් මට්ටම අඩු වෙනවනේ. එතකොට වෙන්නේ මොකක්ද? අක්මාවේ තැන්පත් වෙච්ච මේ ග්ලයිකෝජන් බිඳ හෙලලා නැවත ග්ලූකෝස් බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි රුධිරයට එකතු වීම වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය අපේ දේහයේ සමස්තය පවත්වා ගැනීමේදී ඉතා වැදගත් වෙන ක්‍රියාවලියක් වෙනවා. සමස්තය පාඩමේදී මේ ගැන තවදුරටත් කතා කරනවා. මේ ආහාර ජීර්ණ පද්ධතියේදීත් පොඩි මතක් කිරීමක් තමයි මේ කළේ. හරි, දැන් මේ විදිහට අපේ දේහයට ජීර්ණ අන්තඵල අවශෝෂණය වුණාට පස්සේ එහෙම අවශෝෂණය වෙන්නේ නැතිව ඉතිරි වෙන ද්‍රව්‍ය කිහිපයක් තියෙනවනේ. ඒවා ඔක්කොම ඊට පස්සේ අපේ ආහාර මාර්ගයේ ඊළඟ කොටසට ගමන් කරනවා. ඒ තමයි මහාන්ත්‍රය. අපි දැන් බලමු මහාන්ත්‍රයේ ව්‍යුහය ගැන. මහාන්ත්‍රයේ ව්‍යුහය ගැන සලකද්දී මහාන්ත්‍රය කියන්නේ පුතේ මීට එකහමාරක් පමණ දිග නාලාකාර ව්‍යුහයක් වෙනවා. මේකේ ආරම්භය වෙන්නේ උණ්ඩුකයෙන්, අවසාන වෙන්නේ ගුදයෙන්. මහාන්ත්‍රයට ඇතුළු වෙන ද්‍රව්‍යවල පෝෂක ද්‍රව්‍ය තියෙන ඉතාමත් අල්ප ප්‍රමාණයක්. මොකද අපි දැන් කතා කළා ශුද්‍රාන්තය කියන කොටසේදී ආහාර ජීර්ණය සම්පූර්ණ වෙලා ඒ ආහාර ජීර්ණයේ අන්තඵල සියල්ලම වගේ ශුද්‍රාන්තයේදී අවශෝෂණය වෙනවා කියලා. ඒ නිසා මහාන්ත්‍රයට ශුද්‍රාන්තයෙන් පස්සේ ඊළඟට තියෙන ව්‍යුහයනේ මහාන්ත්‍රය. මහාන්ත්‍රයට ඇතුළු වෙන ද්‍රව්‍යවල පෝෂක තියෙන ඉතාමත් අඩු ප්‍රමාණයක්. ගොඩක්ම මේ තරලය තුළ තියෙන්නේ ජලය සහ ජීර්ණයේ නොවුණු සංයෝග. ජීර්ණයේ නොවුණු සංයෝගයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් පුතේ සෙලියුලෝස්. ශාකමය ද්‍රව්‍යවල ශාකවල සෛල බිත්ති හැදෙන්න දායක වෙන සංයෝගයක් විදිහට ඔයාලා ඉගෙනගෙන ඇතිනේ සෙලියුලෝස් ගැන. කාබෝහයිඩ්‍රේට් යටතේ පොලිසැකරයිඩ් වර්ගයක් තමයි මේ සෙලියුලෝස්. මේ සෙලියුලෝස් පුතේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ජීර්ණයට ලක් වෙන්නේ නැති සංයෝගයක් වෙනවා. එතකොට මහාන්ත්‍රයෙන් කරන කාර්ය ගැනත් කතා කළොත් මහාන්ත්‍රයට ඇතුළු වන තරලමය ද්‍රව්‍ය වලින් ජලය අවශෝෂණය කරලා ඒ ද්‍රව්‍ය අර්ධ ඝන තත්ත්වයට පත් කිරීම තමයි මේ මහාන්ත්‍රය කියන ව්‍යුහය මගින් ඉටු වෙන ප්‍රධානම කාර්ය වෙන්නේ. මිනිසාගේ මහාන්ත්‍රය ගැන තවදුරටත් අපි කතා කළොත් එහෙම මහාන්ත්‍රයේ මුල් කොටස අපි හඳුන්වනවා පුතේ උණ්ඩුකය කියලා. උණ්ඩුකයේ පසු කෙළවරින් උණ්ඩුක පුච්චය කියලා අවයවයක් තියෙනවා. මේ අවයවය මගින් කෙරෙන නිශ්චිත වූ කෘත්‍යයක් නැහැ. මිනිසාගේ උණ්ඩුක පුච්චය ඉතාමත් කුඩා ව්‍යුහයක්. මේක ආසාදනය වෙලා ඉදිමීමේ රෝගී තත්ත්වය අපි හඳුන්වනවා උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියලා, ඇපෙන්ඩිසයිටිස් කියලා
අපි මේකට කියනවා. මේ රෝගී තත්වයේදී සාමාන්‍යයෙන් අපි මේක හඳුනගන්නේ අපේ දකුණු පැත්තට වෙන උදරේ දකුණු පැත්තට වෙන්න අධික කැක්කුමක් මගින් කෑම අරුචිය උණ වගේ දේවල් තුලින් මේ ලෙඩේ අපිට හඳුනගන්න පුළුවන්. සමහර වෙලාවට මේ උඩුකු පුච්චය ඉදිනීමට ලක් වෙලා පුපුරලා ගියොත් ඒකෙන් ඇති වෙන්න පුළුවන් සංකූලතා ගොඩක් වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ රෝගී තත්ත්වයේදී ශල්‍ය කර්මයක් මගින් මේ උඩුකු පුච්චය කියන කොටස කපලා ඉවත් කිරීම තමයි සිද්ධ කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ මහාන්ත්‍රයේ අවසාන කොටස වන ගුඳ මාර්ගය ගැන. දැන් මහාන්ත්‍රයේ මුල් කොටස අපි හැඳින්වන්නේ උණ්ඩුකය කියලා. ඊට පස්සේ මේ දිගනාලාකාර ව්‍යුහයට අපි කියනවා මහාන්ත්‍රකය කියලා. ආහාර මේ ඔස්සේ ගමන් කරන ක්‍රමය අනුව අපිට මේ මහාන්ත්‍රකයක් බෙදා දක්වන්න පුළුවන්. ආරෝහණ මහාන්ත්‍රකය, තීරයක් මහාන්ත්‍රකය සහ අවරෝහණ මහාන්ත්‍රකය විදිහට. මහාන්ත්‍රයේ අවසාන කොටසේ තමයි පුතේ මේ ගුඳ මාර්ගය කියලා කියන්නේ. ගුඳ මාර්ගය තරමක් පළල් වෙච්ච ප්‍රදේශයක්. මේකේ කෙළවර තියෙන විවරය තමයි ගුඳය විදිහට හඳුන්වන්නේ. මහාන්ත්‍රයේ තියෙන ද්‍රව්‍ය ගුඳ මාර්ගයට ඇතුළු වුණාම අපි කියනවා ඒකට මල ද්‍රව්‍ය කියලා. මල අර්ධ ඝන ද්‍රව්‍යයක්. මොකද මහාන්ත්‍රයෙන් වෙන ප්‍රධානම කාර්යය තමයි ජලය අවශෝෂණය කිරීම. එතකොට මල අර්ධ ඝන ස්වභාවයෙන් තමයි තියෙන්නේ. මල කහ පාටයි. ඒකට හේතුව තමයි පිත්ත වර්ණක. අපි දන්නවා අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ග්‍රහණියට එකතු වෙනවා පිත්තුෂය. පිත්තාශය ගබඩා වෙච්ච පිත්තුෂය. පිත්තුෂය තියෙනවා පුතේ පිත්ත වර්ණක. ඒ නිසා තමයි මල ද්‍රව්‍ය වලට කහ පාටක් එකතු වෙලා තියෙන්නේ. මල ද්‍රව්‍ය වල තියෙන දේවල් කද්ද ජීර්ණයේ නොවුණු ද්‍රව්‍ය තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඊට අමතරව ශුද්‍ර ජීවීන් ආහාර වර්ග බිත්තියෙන් ගැලවුණු අපිච්චද සෛල හා ශ්ලේෂ්මල මේ මල ද්‍රව්‍ය වල තියෙන්න පුළුවන්. ඒ වගේම කුඳ මාර්ගයේ මල ද්‍රව්‍ය වලින් පිරුණහම ගුදේ ඔස්සේ සිරුරෙන් බැහැර කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට තමයි එතකොට අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. මිනිස්සගේ ආහාර ජීර්ණ පද්ධතියට අයිති කොටස්, ඒවායේ කාර්යයන්, ඒ වගේම මිනිස්සගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය ගැන අපි දැන් කතා කරා. අපි ඉගෙනගත්ත කරුණු වඩාත් පැහැදිලි කරගන්න වගේම ඉගෙනගත් දේවල් මතක් කරගන්න මේ වීඩියෝ එක උදව් කරගමු. අපි ඉස්සෙල්ලාම බලමු ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් හඳුනගන්න. ඉස්සෙල්ලාම මුඛ කුහරය, ඊළඟට ග්‍රසනිකාව ඔස්සේ ආහාර ගමන් කරනවා අන්නශෝතයේ දිගේ. අන්නශෝතයෙන් පස්සේ ආහාර ඇතුළු වෙන්නේ ආමාශයට. ආමාශයෙන් පස්සේ කුඩාන්ත්‍රයේ මුල් කොටස ග්‍රහණිය, මේ තියෙන කුඩාන්ත්‍රය, ඊළඟට මහාන්ත්‍රය, ගුද මාර්ගය සහ ගුදෙන් අවසන් වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ ග්‍රන්ථි ටික අපි මතක් කරගත්තොත් මේ තියෙන්නේ කේට ග්‍රන්ථි, ඊළඟට අක්මාව, අග්න්‍යාශය. ඉස්සෙල්ලාම අපි බලමු මුඛ කුහරය තුලදී ආහාරයක් ජීර්ණයට ලක්වීම ගැන. මුඛ කුහරයේදී අපි ඉගෙන ගත්තා යාන්ත්‍රික ජීර්ණයක් වගේම රසායනික ජීර්ණයක් සිද්ධ වෙනවා කියලා. යාන්ත්‍රික ජීර්ණය වෙන්නේ දත් උපයෝගී කරගෙන. දත් වලින් කුඩා කෑලිවලට කැඩීම, ඉරීම, ඇඹරීම වගේ දේවල් සිද්ධ වෙනවා. මේක තමයි යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ. ඊළඟට කේට ග්‍රන්ථි වලින් කෙලශාවය වෙනවා. මේ කේටය ආහාර රසායනික ජීර්ණයට උදව් වෙනවා. එතනදී ප්‍රධාන වශයෙන්ම පිෂ්ඨය මෝල්ටෝස් බවට පත්වීම සිද්ධ වෙනවා. ඊළඟට මුඛ කුහරය ඇතුලේ තියෙන තවත් වැදගත් ව්‍යුහයක් තමයි දිව. ආහාර යාන්ත්‍රික ජීර්ණයටත් රසායනික ජීර්ණයටත් ලක් වෙලා ඒ ආහාර ටික ඊළඟ ව්‍යුහය වන ග්‍රසනිකාව දක්වා තල්ලු කරන්න මේ දිව වැදගත් වෙනවා. දැන් ආහාර ගුලිය ග්‍රසනිකාවට ගමන් කරලා මෙතන තියෙන මේ අපිජීවිකාවේ ක්‍රියාකාරීත්වය ඔයාලට පේනවා. ශ්වසනාලයට ඇතුළු වෙන්නේ නැතුව අන්නශෝතයට යොමු කරනවා ආහාර ගුලිය. මෙතනදී ක්‍රමාකුංචන චලන ඔස්සේ තමයි අන්නශෝතයේ දිගේ ආමාශයට ආහාර ගුලිය ගමන් කරන්නේ. ආහාර ආමාශය තුළට ඇතුළු වුණාට පස්සේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ගැන අපි ඉගෙනගත් කරුණු මතක් කරගත්තොත් ආමාශය තුළදී
යාන්ත්‍රික ජීර්ණයකට ලක් වෙලා ආහාර තවදුරටත් කුඩා කෑලි වලට කැඩිලා මිශ්‍ර වෙලා තලපයක් බවට පත් වෙනවා. එතකොට අපි හඳුන්වනවා ආමලස්සය කියලා. ඒ වගේම ආමාශයේදී ආමාශයක යුෂ ශ්‍රාවය වෙනවා ආමාශයක බිත්ති මගින්. මේ ආමාශයක යුෂේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සීන් කියන එන්සයිමේ තියෙනවා. පෙප්සීන් සක්‍රිය තත්ත්වයට පත් කරන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින්. පෙප්සීන් එන්සයිමේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටීන ආහාර මත. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරන්නේ පෙප්සීන මගින්. ඊළඟට ආහාර ඇතුළු වෙන්නේ ශුද්‍රාන්තයට. ශුද්‍රාන්තය තමයි මේ තියෙන්නේ. මේක මීටර 7ක් විතර දිග නාලාකාර ව්‍යුහයක්. ශුද්‍රාන්තයේ මුල් කොටස අපි හඳුන්වනවා ග්‍රහණීය කියලා. මේක සී අකුරේ හැඩය ගන්න ව්‍යුහයක්. ශුද්‍රාන්තයට එකතු වෙනවා අග්නාශයේ ඉඳලා එන අග්නාශක විෂයයි පිත්තාශයේ ඉඳලා එන පිත්තුෂයයි. මේ පිත්තුෂ ගබඩා වෙලා තින්නේ පිත්තාශය වුණාට නිපද වෙන්නේ මේ පෙන්වන ව්‍යුහය වන අක්මාවේ. මේක ආහාර ජීර්ණ පද්ධති ආශිත ග්‍රන්ථියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අක්මාව වගේම අපේ ආහාර ජීර්ණ පද්ධති ආශිත තවත් වැදගත් ග්‍රන්ථියක් තමයි මේ තියෙන්නේ. මේ තමයි පුතේ අග්නාශය. අග්නාශයේ ඉඳලා එන අග්නාශක විෂයත් එකතු වෙන්නේ ශුද්‍රාන්තයේ මුල් කොටස වන ග්‍රහණියට. අග්නාශක විෂය තියෙන එන්සයිම් වර්ග තුනක් ගැන ඉගෙන ගත්තා වලට මතක ඇති. ට්‍රිප්සීන්, ඇමයිලේස් සහ ලයිපේස්. ඒ වගේම ශුද්‍රාන්තය තුළදී ආහාරයට එකතු වෙනවා ශුද්‍රාන්ත පිත්තියෙන් ශ්‍රාවය වන ආන්ත්‍රික විෂ. මේ ආන්ත්‍රික විෂයේ තියෙන එන්සයිම් වර්ග හතරක් තියෙනවා. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස්. මේ කියන එන්සයිම් වල දායකත්වයෙන් ආහාර ජීර්ණය සම්පූර්ණ වෙනවා අපේ ශුද්‍රාන්තය තුළදී. ශුද්‍රාන්තයේදී ආහාර ජීර්ණය සම්පූර්ණ වෙනවා වගේම ජීර්ණ අන්තඵල සියල්ලම වගේ අවශෝෂණය සම්පූර්ණ වෙන්නේ ශුද්‍රාන්තය තුළදී කියලා අපි ඉගෙන ගත්තා. මේ සඳහා ශුද්‍රාන්තයේ බිත්ති මත වෘත්තාකාර නෙරීම් විදිහට මේ අඟුලිකා කියන ව්‍යුහ විශේෂයක් පිහිටනවා. අඟුලිකාවකට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. අඟුලිකාවේ රුධිර කේශනාලිකා වලට කෙලින්ම අවශෝෂණය වන ජීර්ණ ඵල විදිහට ඇමයිනෝ අම්ල, විටමින, ඛනිජ ලවණ සහ මොනොසැකරයිඩ් කතා කරන්න පුළුවන්. ඊළඟට පයෝලස නාලිකාවට අවශෝෂණය වන ද්‍රව්‍ය විදිහට ලිපිඩ ජීර්ණයේ අන්තඵල වන මේදම්ල හා ග්ලිසරෝල් දක්වන්න පුළුවන්. ජීර්ණයට ලක් වෙන්නේ නැති ඉතිරි අවශේෂ ටික ඊළඟට ඇතුළු වෙන්නේ මහාන්ත්‍රයට. මහාන්ත්‍රය කියන්නේ උඩුකයෙන් ආරම්භ වෙලා ගුදයෙන් අවසන් වෙන මීටර 1.5ක් විතර දිග නාලාකාර ව්‍යුහයක්. මේ තුළදී ප්‍රධාන වශයෙන් වෙන්නේ මේට ඇතුළු වෙන තරලමය ද්‍රව්‍ය වලින් ජලය අවශෝෂණය කරලා ඒ ද්‍රව්‍ය අර්ධ ඝන තත්ත්වයට පත් කිරීම. ඊළඟට ඇතුළු වෙන්නේ ගුද මාර්ගයට. ගුද මාර්ගයේදී මේක මල විදිහට හඳුන්වනවා. ගුද මාර්ගයේ මල ද්‍රව්‍ය වලින් පිරුණාම ගුදය ඔස්සේ සිරුරෙන් බැහැර කරනවා. අපි දැන් මේ පාඩමේදී අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන තමයි කතා කළේ. අපිට පාඩම අවසානයේ කතා කරන්න තියෙන පුතේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ කීපයක් ගැන. ප්‍රධාන වශයෙන් රෝග හතරක් ගැන මෙතනදී අපි කතා කරනවා. ඒ තමයි ගැස්ට්‍රයිටිස්, මලබද්ධය, උණසන්නිපාතය සහ පාචනය කියන රෝග ගැන. මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඒ රෝග තත්ත හඳුන්වලා ඒවයි තියෙන රෝග ලක්ෂණ මොනවද, රෝගය ඇති වෙන්න හේතු සහ රෝගේ වළක්ව ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු ගැස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ගැන. ගැස්ට්‍රයිටිස් කියන රෝගය අපේ සමාජයේ ගොඩාක් පුද්ගලයන්ට ඉක්මනින්ම වැළඳෙන රෝගයක්. ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ආස්තරය ප්‍රදාහයට පත්වීම තමයි මෙහිදී වෙන්නේ. මේ රෝගයේ රෝග ලක්ෂණ විදිහට අපිට හඳුනගන්න පුළුවන් ඇඹුල් රස උගුරට එනවා. ඒ වගේම ආමාශයේ අධික දැවිල්ලක් සහ වේදනාවක් ඇති වෙනවා. මේ රෝගී තත්ත්වය උත්සන්න වුණාම ආමාශ භිත්තිය සහ ග්‍රහණියේ තුවාල ඇතිවීම සිද්ධ වෙනවා. මේ රෝගය ඇති වෙන්න හේතු අපි කතා කළොත් එහෙම ප්‍රධානම හේතුවක් තමයි පුතේ නියමිත වේලාවට ආහාර නොගැනීම. පාසල් ළමයි අතරෙත් ගොඩාක් කරන වැරදි වැඩක් තමයි මේක. විශේෂයෙන්ම උදේ ආහාරය හරි වේලාවට ගන්නෙ නැහැ. එතකොට වෙන්නේ අපේ ආමාශය වැඩි වේලාවක් හිස්ස පවතිනවා. ආමාශය බිත්තියෙන් ශ්‍රාවය වෙනවා කියලා දැන් අපි ඉගෙන ගත්තනේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආමාශ බිත්තිය උත්තේජනය වෙලා වැඩිපුර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය වෙලා මේකේ ශ්ලේෂ්මල ස්තරයට හානි වීම තමයි එතකොට මේකෙදි වෙන්නේ. ඒ වගේම අම්ල, මිරිස්,
තෙල් වගේ දේවල් බහුල ආහාර අධික වශයෙන් ආහාරයට ගැනීමත් මේ රෝගය ඇති වෙන්න හේතුවක් වෙනවා. අධික ලෙස මද්‍යසාර හා දුම්වැටි භාවිතය නිසාත් ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික ආතතිය, නිින්ද අවම වීම ඔය වගේ හේතුත් මේ රෝගය ඇති වෙන්න බලපානවා. මේ රෝගේ වළක්ව ගන්න අපි ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන කතා කළොත් ප්‍රධානම දේ තමයි පුතේ නිවැරදි ආහාර පුරුදු. අපි වේලාවට ආහාර ගන්න ඕනේ. ආමාශය වැඩි වෙලාවක් හිස්ස තියන්නේ නැතුව. යහපත් ජීවන රටාව. අපි මානසික තත්ත්වය යහපත් තියාගෙන මද්දසාර දුම්වැටි මේ වගේ දේවල් වලින් ඈත් වෙලා යහපත් ජීවන රටාවක් අනුගමනය කරනවා නම් අපිට මේ ලෙඩේ පහසුවෙන්ම වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් තවත් රෝගී තත්ත්වයක් තමයි පුතේ මලබද්ධය. මෙතනදී වෙන්නේ මල ද්‍රව්‍ය ඝන තත්ත්වයට පත්වීමක් නිසා බැහැර කිරීමට අපහසු වීම. මලබද්ධයේ රෝග ලක්ෂණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මල පිට කිරීම අපහසු වීම. ඒ වගේම මේ මල පිට කිරීමේ අපහසුම නිසාම මල පහ කිරීමට වැරදීමෙන් වුණ මාර්ගයේ පටක තුවාල වෙලා රුධිර වහනය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ රෝගය ඇතිවෙන්න හේතු මොනවද? ප්‍රධාන වශයෙන්ම ඇතිවෙන හේතුවක් තමයි අපි පරිභෝජනය කරන ආහාරවල තියෙන තන්තු ප්‍රමාණය අඩු වීම නිසා මේ මලබද්ධය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය තරමට වතුර බොන්නේ නැති එක, ජලය පානය නොකිරීම නිසාත් මලබද්ධය ඇතිවීමට හේතුවක් වෙනවා. ඒ වගේම තවත් පුද්ගලයෝ කරන වැරදි වැඩක් තමයි මල පහ කිරීමේ අවශ්‍යතාවය කල් දානවා. එතකොට වෙන්නේ මොකද්ද? අපේ මහාන්ත්‍රය තුල වැඩි වෙලාවක් මේ මල ද්‍රව්‍ය රැඳිලා තියෙනවා. මහාන්ත්‍රයට අධික ලෙස ජලය අවශෝෂණය වීම නිසා මේ මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර රෝගවලට ගන්න ඖෂධ වර්ගත් මේ රෝගය ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ රෝගයෙන් වැළකෙන්න නම් ගන්න ඕන ක්‍රියාමාර්ග තමයි මේ කියන රෝගය ඇතිවෙන්න බලපාන හේතු වලින් විරුද්ධ ක්‍රියාවලිය අපි කරන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍ය තරමට වතුර බොන්න ඕනේ, අපි ගන්න ආහාරවල තියෙන තන්තු ප්‍රමාණය වැඩි කරගන්න, තන්තු සහිත ආහාර අපි නිරන්තරයෙන් ගන්න ඕනේ, මල පහ කිරීමේ අවශ්‍යතාවය කල් නොදැමීම, මේ කියන දේවල් අපි කරොත් අපිට මේ රෝගය වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් තවත් රෝගී තත්ත්වයක් තමයි පුතේ උණසන්නිපාතය. මේ උණසන්නිපාතය බැක්ටීරියාවක් මගින් බෝ වෙන රෝගයක්. මේ රෝගයේ රෝග ලක්ෂණ විදිහට අපි කතා කළොත් ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ තමයි අතපය වේදනාව, හිස රදය හා ක්‍රමයෙන් වැඩි වෙන උණ. ඊට අමතරව රෝගී මුල් අවස්ථාවේදී මලබද්ධය ඇති වෙන්න පුළුවන්. දිවේ අධික ලෙස කාරම වැඩිමත් මේ රෝගයේ රෝග ලක්ෂණයක් වෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ ඇති වෙලා ටික දවසකේ උදරේ වේදනාවක් සහ ඒත් එක්කම පාචනය ඇතිවීමේ හැකියාව තියෙනවා. මෙතනදී කුඩා බඩවැලේ තුවාල හැදිලා මුද මාර්ගයේ ඔස්සේ රුධිරේ වහනය වීමටත් ඉඩ තියෙනවා. මේ රෝගය ඇතිවෙන්න හේතු අපි කතා කළොත් එහෙම ප්‍රධාන වශයෙන්ම අපවිත්‍ර ජලය නිසා මේ රෝගය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රෝගියෙගේ මල මුත්‍රා ආදී මගිනුත් මේ රෝගය බෝ වීමේ හැකියාව තියෙනවා. අපවිත්‍ර වෙච්ච ස්ථානවල වහන මැස්සු වගේ සත්තුන්ගේ දූෂිත වෙච්ච ආහාර පරිභෝජනයට ගැනීම ඔස්සේ තමයි අපේ ආහාර මාර්ගයට මේ බැක්ටීරියාව ඇතුළු වෙලා අපිට මේ ලෙඩේ ඇති වෙන්නේ. ඒ වගේමයි උණසන්නිපාතයත් එක්කම අපිට කතා කරන්න තියෙන තවත් රෝගයක් තමයි පුතේ පාචනය. මේ පාචනය කියන රෝගයට හේතු වෙන්නේ වෛරසයක් හෝ බැක්ටීරියාවක්. එහෙම නැත්නම් පරපෝෂිතයෙක් මගින් අපේ අන්ත්‍ර කුඩාන්ත්‍රය සහ මහාන්ත්‍රය ආසාදනය වෙලා පාචනය ඇතිවීම තමයි මෙතනදී වෙන්නේ. මෙතනදී රෝග ලක්ෂණ විදිහට මහාන්ත්‍රයේදී මලවල තියෙන ජලය නිසි විදිහට අවශෝෂණය වෙන්නේ නැහැ මේ වෛරසය හෝ බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය නිසා. එතන තීර තත්ත්වයෙන් මල පහවීම තමයි වෙන්නේ. වැඩිපුර පාචනය ඇති වෙලා ඇතිවන තරල හානිය නිසා විජලන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. විජලනය කියලා කියන්නේ ශරීරයේ තියෙන ජලය අවම තත්ත්වයට පත් වෙනවා. මේ හේතුව නිසා මේ රෝගය ඇති වෙන්න හේතු ගත්තොත් ආසාදිතයේගේ අසූචි මගින් මේක බෝ වෙන්න පුළුවන්. ඒ වගේම දූෂිත වෙච්ච ආහාර සහ ජලය පරිභෝජනයේ පාචනය තත්ත්වය
ඇතිවෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ පාචනය සහ උණසන් නිපාතය කියන රෝග දෙක වළක්ව ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම දැන් මේ බැක්ටීරියා වෛරස් අපිට අපේ ආහාර මාර්ගයට ඇතුළු වෙන්නේ එක ක්‍රමයක් තමයි දූෂිත ජලය භාවිතය. ඒ නිසා හැම වෙලෙම නටවා නිවාගත් ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම මැස්සන් භෝජන ස්ථාන ඉවත් කිරීම, මැස්සෝ වගේ සත්තු ආහාර මත වහන එක වළක්වන්න, ආහාර හැම වෙලාවෙම වහලා තියන්න ඕනේ. ඒ වගේම අපි ආහාර මිලදී ගන්නවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම සකස් කරපු ආහාර ගන්න වෙලාවට මාර්ග අසල විවෘත වලවිකරණ තැන්වලින් ඒ ආහාර පාන ගැනීමෙන් වැළකීම සිද්ධ කරන්න ඕනේ. ජල මුද්‍රිත වැසිකිලි භාවිතයත් මේ රෝගේ වළක්ව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් වෙනවා. ඒ වගේම වැසිකිලි පාවිච්චියෙන් පස්සේ රෝගියා තමන්ගේ දෙයත් සපන්නුදා මනාව පිරිසිදු කර ගැනීම, මේ වගේ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු හැම වෙලේම අපි අනුගමනය කරනවා නම් අපේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත මේ වගේ රෝග තත්ත්වවලින් වළකා ගන්න අපිට හැකියාව තියෙනවා. ආහාර මාර්ග පද්ධතියේ ව්‍යුහය, ක්‍රියාකාරීත්වය සහ මේ පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන්න පුළුවන් රෝගාබාධ ගැන අද වීඩියෝකින් මම කතා කළා. මේ පාඩම සම්බන්ධව ඔයාලට මොනව හරි ප්‍රශ්න තියෙනවා නම් සහ පාඩම ගැන ඔයාලගේ අදහසත් පල්ලෙහා වල කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් මේ වගේ පාඩමකින් අපි නැවත හමු වෙමු.